පෙත්සම පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ. කපිතාන්වරයා සහ හබ මාස්ටර්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශවල පිටපත් දැනටමත් අධිකරණයේ හමුවේ ගොනු කර ඇති බවයි. මීට අමතරව හබ මාස්ටර්වරයාගේ සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍ය අධිකාරිවරයාගේ දිවුරුම් ප්‍රකාශද අධිකරණයේ හමුවේ ගොනු කර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. වන්දි අයකර ගැනීම වෙනුවෙන් එක්සත් රාජධානියේ ගොනු කර ඇති නඩුවට අදාළ ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පීඩාවට පත් සියලු පාර්ශ්වවලට යුක්තිය ඉටවන ආකාරයෙන් නීති කටයුතු සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පෙත්සමේ වග උත්තරකාරියක වන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ රජයේ කරුණු ඉදිරිපත් කිරීමේදී පරස්පර මෙන්ම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම මගහැර ඇති බවයි. අදාළ ලේඛන ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ ලේඛන ලබන 23 වනදාට පෙර ගොනු කරන ලෙසයි.